විස්සයි විස්ස කියන්නේ ආරම්භයත් එක්කම සමස්ත ලෝකයේම සුවිශාල වශයෙන් වූ වෙනස්කම් රාශියක් සිදු වන වර්ෂයක්. මෙත් සමගින්ම ඕස්ට්‍රේලියාවෙන් තවත් ලෝක දේශපාලන අවධානය යොමු වෙන කරුණක් සම්බන්ධයෙන් අපට අසන්නට ලැබුණා. ඒ පිළිබඳ හරියටම විස්තර ජූනි 19 වෙනිදා ඕස්ට්‍රේලියාව අගමැති තුමා ප්‍රකාශ කර සිටියා. ඔහු ප්‍රකාශ කළේ ඕස්ට්‍රේලියාවට සයිබ ප්‍රහාරයක් සිදු වුණු බවටයි. ඕස්ට්‍රේලියාවේ දේශපාලන ආයතන, අධ්‍යාපන ආයතන, ඒ වගේම සුවිශේෂී යටිතල පහසුකම් ආදී වූ ශේෂ්ත්‍ර ගණනාවක් පුරා මේ සයිබ ප්‍රහාරය දියත් වුණු බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ. ඉතින් ඕස්ට්‍රේලියාවේ ඇත්ත වශයෙන්ම සිදු වූයේ කුමක්ද? මේ සයිබ ප්‍රහාරයේ පසුබිම මොකක්ද? ඒ පිළිබඳ වැඩිදුරටත් ඔබට තොරතුරු ලබා දෙන්න අපත් සමග එකතු වුණා කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු විද්‍යාර්ථ සහ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ හිටපු සභාපති රුචිර පෙරේරා සොයලා. ඉතින් අයියේ අපි දැනගන්න කැමති මුලින්ම සයිබ ප්‍රහාරයක් කියන්නේ මොකක්ද කියලා. ඔවුනේ පුනේ. සයිබර් ප්‍රහාරයක් කියන එකට හරියටම අපිට නිශ්චිත නිර්වචනයක් දෙන්න බෑ. දැන් සයිබර් ප්‍රහාරයක් කියන එක ගත්තට පස්සේ ඒහා සම්බන්ධ වෙන වචන කිහිපයක් තියෙනවා. අපි දැන් ගොඩක් ඉංග්‍රීසියෙන් මේ ටර්ම්ස් ගැන සාකච්ඡා කරනවා. එකක් තමයි මේ සයිබර් අපරාධ. එහෙම නැත්නම් සයිබර් ක්‍රිමිනල්. රයිට්? සයිබර් ක්‍රයිම්ස් කියලා කියනවා. ඊළඟට සයිබර් ඇටැක්. ඒ වගේම හැක්ටිවිසම්. එහෙම නැත්නම් ඒකේ හැකර්ස්ලා ගැන කතා කරනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් සයිබර් අපරාධයක් විදිහට අපි දකින්නේ යම් කිසි පුද්ගලයෙක් හෝ යම් කිසි ආයතනයක් තවත් පුද්ගලයෙක් හෝ ආයතනයක් සතුව තියෙන විද්‍යුත් පරිගණක ගත කරනද පරිපථයකට එහෙම නැත්නම් විශේෂිත දත්ත වලට පිවිසලා ඒ දත්ත පැහැර ගැනීමක් හෝ ඒ පරිගණක ක්‍රියාවලිය අඩාල කිරීමක් කියන අවුල් සහගත තත්වයක් ඇති කිරීමක් තමයි සාමාන්‍යයෙන් සයිබර් ප්‍රහාරයක් විදිහට දකින්නේ. එතකොට එතනින් එහාට ගිහිල්ලා අපි අද කතා වෙනවා මේ සයිබර් වෝෆෙයා කියන එකක්. ඒ කියන්නේ සයිබර් යුද්ධයක් ගැන. සයිබර් යුද්ධයක් කියලා කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. දැන් අපි අර සයිබර් අපරාධයක් සයිබර් ක්‍රයිම් එකක් කියලා කියන්නේ යම්කිසි පුද්ගලෙක් පුද්ගලිකව කරන කාරණයක්. එතකොට සයිබර් යුද්ධයක් කියලා කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඒකෙදි මූලික වෙන්නේ යම්කිසි ජාතික රාජ්‍යයක් තමන්ගේ දේශපාලන අරමුණක් ඉෂ්ට සිද්ධ කරගන්නට තවත් ජාතික රාජ්‍යයකට අයිතිවන පරිගණක ගත කරන දත්ත සහ ඒ විද්‍යුත් පරිපථවලට කරන යම්මාකාරික බලපෑමක් එහෙම නැත්නම් ඒ ක්‍රියාවලිය අඩාල කිරීමට යොදන ලද උපක්‍රමයක්. එතකොට දැන් මේ සයිබර් ඇටැක්ස් කියන ඒවා මූලිකව අපිට වර්ග හතරකින් දක්වන්න පුළුවන්. පළවෙනි එක සඳහන් කරලා තියෙන දැන්ට තියෙන පර්යේෂණ අනුව ඇස්පියෝනාජ් කියලා. ඒකට තවත් සමාන නමක් එනවා. දැන් ඔය ඉංග්‍රීසියෙන් ස්පයින්. ඒ කියන්නේ අපි කියනවා රහස් ඔත්තු සම්බන්ධයෙන් තමයි මේක වෙන්නේ. ඒකෙදි වෙන්නේ යම්කිසි රාජ්‍යයක් තවත් රාජ්‍යයක පරිගණක ගත කරන ලද පද්ධති වලට ඇතුල් වෙලා ඔවුන් සතුව තියෙන සංවේදී දත්ත දේශපාලනික වශයෙන් වෙන්න පුළුවන්, ආරක්ෂමය වශයෙන් වෙන්න පුළුවන්, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. මේ සංවේදී දත්ත පැහැර ගැනීමක් තමයි එතනදී සිද්ධ වෙන්නේ. ඒ දත්ත එළියට අරගෙන ඒවා නිරාවරණය කරන හැම තැනම ඒ දත්ත ඔවුන් සතුව තියාගන්න වෙනත් අරමුණු සඳහා. ඒ වගේම මේ ඇස්පියෝනාජ් කියන එකේ ඊළඟ තවත් කොටසක් තියෙනවා ඉන්ඩස්ට්‍රියල් ඇස්පියෝනාජ් කියලා. ඒ කියන්නේ කර්මාන්ත සම්බන්ධයෙන් කරන පැහැර ගැනීම. මේවා ජාතික රාජ්‍ය කරන්නත් පුළුවන්. ඒ වගේම ඊට ප්‍රතිවිරුද්ධ, ඒ කියන්නේ ඒ හා සම්බන්ධයෙන් විලඳ පොළ තුළ තරඟයක් දෙන වෙනත් සමාගමක් විසින් කරන්න පුළුවන්. දැන් මම ඒකට උදාහරණයක් කියන්නම්. අපි හිතමු යම්කිසි බහුජාතික සමාගමක් තියෙනවා. ඒගොල්ලෝ යම්කිසි මේ කෑමක් හදනවා, විශේෂිත දෙයක්. ඒකේ රෙසිපි එක තියෙන්නේ ඒගොල්ලෝ ගාව විතරයි. එතකොට යම්කිසි තවත් බහුජාතික සමාගමකට පුළුවන් මේ සයිබර් ප්‍රහාරයක් තුලින් ඒගොල්ලන්ගේ දත්ත පද්ධති වලට ඇතුල් වෙලා ඒ රෙසිපි එක එළියට අරගෙන ඒ හදන කෑම එකම ඊට වඩා අඩු මිලකට හදලා දෙන. එතකොට එතන අර වෙළඳ පොළ ඇතුලේ වෙන යම්කිසි ගැටුමකින් එතකොට අර පාර්ශ්වය බලනවා අපි කොහොමද අර සමාගමට වඩා වැඩි ලාභයක් අත්පත් කරගන්නේ කියලා. එතකොට ඒ එකක්. දෙවනි වර්ගීකරණය කියනවා මේ සැබොටාජ් කියලා. මේක ඉතාම දරුණු දෙයක්. දැන් අපි සාමාන්‍යයෙන් අහලා තියෙන විදිහට මේ සයිබර් ප්‍රහාරයකින් කරන්න පුළුවන් වෙන්නේ දත්ත පැහැර ගැනීමක්, එහෙම නැත්නම් දත්ත වෙන තැනකට ගිහිලා ඒක නිරාවරණය කිරීමක්. දැන් හොඳම උදාහරණය තමයි විකිලීක්ස් වෙබ් අඩවිය. විකිලීක්ස් වෙබ් අඩවියට චෝදනා එල්ල වුණා මේ ඇමරිකාව සම්බන්ධයෙන් තිබිච්ච ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ පරිපාලන සම්බන්ධයෙන් තියෙන සංවේදී දත්ත නිරාවරණය කරා කියලා. දැන් මේ දෙවෙනි කැටගරි එක ගැන ගත්තට පස්සේ මේක ඊටාම දරුණුයි. මේකෙදි පුළුවන් යම්කිසි රාජ්‍යයකට මොකක් හරි බලාගාරයක්, විද්‍යුත් විදුලි ජනනය කරන බලාගාරයක් වෙන්න පුළුවන්, න්‍යෂ්ටික බලාගාරයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ප්‍රවාහන පද්ධතියක් වෙන්න පුළුවන්. මේ ප්‍රවාහන පද්ධතියට පිවිසිලා ඒ ක්‍රියාවලිය අකර්මණ්‍ය කරන්න. ඒ කියන්නේ විදුලි බලාගාරයක්
කට ඒක ඒ ක්‍රමය හැක් කරලා ඒකේ තියෙන විදුලි ජනනය නවත්තන්න පුළුවන් ඊට අමතරව ගත්තොත් එහෙම දැන් යම්කිසි දුම්රිය මේ තියෙනවා නම් ලෝකේ දිනුන රටවල් වල ඒවා පරිගණකගත ක්‍රියාවලියෙන් සිද්ධ වෙනවා ඒ කියන්නේ ඒවා ඒ தত্ত্ব ඒ තැන් වලට පිවිසලා ඒ ක්‍රියාවලිය අඩාල කරන්න පුළුවන් මේකට හොඳම උදාහරණය තමයි 2010 සිද්ධ වුණා ස්ටක්ස්නෙට් කියලා සයිබර් ප්‍රහාරයක් මේකෙන් මේ සයිබර් ප්‍රහාරයෙන් අපේක්ෂා කරේ ඉරානිය න්‍යෂ්ටික බලය අත්පත් කර ගැනීම වළක්වන්න. මේකට ජාත්‍යන්තර මාධ්‍ය චෝදනා එල්ල කරනවා ඇමරිකාව සහ ඊශ්‍රායලය සම්බන්ධ වෙලා මේ ප්‍රහාරය දියත් කරා කියලා. දැන් ඔයා අහලා තිනිපුනේ මේ න්‍යෂ්ටික ශක්තිය නිපදවන්නේ යුරේනියම් කියන අමුද්‍රව්‍ය. මේ යුරේනියම් කියන අමුද්‍රව්‍ය යම්කිසි ක්‍රියාවලියකට භාජනය කරලා ඒක නිපදවනවා. එතකොට මේ න්‍යෂ්ටික බලාගාරයටම මේ ස්ටක්ස්නෙට් කියන සයිබර් ප්‍රහාරය එල්ල වෙන්නේ පෙන් ඩ්‍රයිව් එකකින්. पेन ड्राइव का गिहल ये नेटवर्क कर लीन मशीन करदान एक गिहल अर मे यंत्र मे क्रियावली सिद्धवेने पड़ी विना काम कर इंजीनियर्स तंदर बरूना इराने को मेरे न्यास्टिक बाले अत्पात्कर और पहाकटो हिंग हाट दालतीनो इतकोट मेक करे इतम पड़ी पेन ड्राइव मे वे विकेक विधि प्रहार मेथुन वेन्न पड़ा अभी अर विश्वास तीन मे साइबर ප්‍රහාරයක් තුලින් භෞතික හානි කරන්න බෑ කියලා අනිවාර්යම භෞතික හානි කරන්න පුළුවන්. දැන් විදුලි බලාගාරයක ක්‍රියාවලිය අකර්මණ්‍ය කරන්න පුළුවන් කියලා කියන්නේ අනිවාර්යෙන්ම යම්කිසි පිපිරීමක් වගේ දෙයක් වුණත් කරන්න බැරි කමක් නැහැ. එතකොට ඒ දෙවනි ඒ කියන්නේ දෙවනි කැටගරි එක එහෙම නැත්නම් ඒ දෙව අපිට වර්ගීකරණය ඊළඟ එක තමයි ප්‍රොපගන්ඩා ඇටැක්ස් කියන එක. මේවා සාමාන්‍යයෙන් කොමන්ලි ලෝකේ කියන්නේ පොදුවේ සිද්ධ වෙන දේවල්. मेके सिद्ध में यम किसी अभी कपू मैतिवर्ण व्यापार है ये मैतिवर्ण व्यापार मेक गुड़क दूर सोशल मीडिया हरा सिद्ध होने दिया एक्सट जनपद पैवती जनाधिपति वर्ण एक मिनीसुंगे दृष्टिवाद विनास्करण एक प्रोपगैंड अटैक करे तमंगे मैतिवर्ण क्रियावेट अवश्यम विधि अट ये छंददायक दृष्टिवादी देशपालन मतवादे विनास्करण एक भौतिक क्रियावली नमेना अट एक पुलवांगे न ප්‍රතිවිරුද්ධ රාජ්‍යයකට තවත් රාජ්‍යයක් තමන්ට ඕන පරිදි පාලනය කරන තමන්ට ඕන පාලන තන්ත්‍රයක් ඒ රාජ්‍යයට පත් කරගන්න. ඒකට ජාත්‍යන්තර දේශපාලනයේ මූලික කාරණේ වෙන්නේ නිදාස්වාදීපති ජාතික රාජ්‍යයන් ජාතික අභිලාෂ මත එකිනෙකා අතර ප්‍රතික්‍රියා දක්වන එක. ඒකට මේකෙදි බලය කියලා කියන්නේ තවත් එක් ජාතික රාජ්‍යයක් තමන්ට උමන ආකාරයේ පාලනය කිරීම. ඒකට අර වගේ ක්‍රමවේදයක් තුලින් ඒ වගේ ක්‍රියාවලියක් ඇති කරගන්න පුළුවන්. හතරවෙනි එකට ඒගොල්ලෝ මේ වර්ගීකරණය කළා තියෙන විශේෂඥ ඉකොනොමික් ඩිස්රප්ෂන් කියලා. ඒකදී වෙන්නේ ඒක පුද්ගලික හැකර්ස්ලා කරන්න පුළුවන් සහ පුද්ගලික සංවිධාන කට්ටිය තමයි මේක කරන්නේ. මේක ජාතික රාජ්‍ය කරනවා අඩුයි. මේක සාමාන්‍යයෙන් කියන්නේ මොකක් හරි ව්‍යාපාර ආයතනයක් සහ ඒ වගේ එකක් බ්ලැක්මේල් කරලා කියනවා මෙන්න මේ account එකට මෙන්න මෙච්චරක් සල්ලි දාන්න. එතකොට අපි ඔයගොල්ලන්ගේ පරිගණක පද්ධතිය නිදහස් කරනවා. ඒක සාමාන්‍යයෙන් කරන්නේ අත්‍තරම ජාතික රාජ්‍ය නෙමෙයි. නමුත් අර මම කලින් කියපු ප්‍රහාර වර්ග තුනම जातिक राज्य विषय सिद्ध करना के ए संबंधि गुडक पर्यवेषण लियवेला तीन हर එතකොට අයියේ ඕස්ට්‍රේලියාවට ඇති වෙලා තියෙන්නේ මේ කිව්වේ වගේ මොන වගේ සයිබර් ප්‍රහාරයක්ද? ඔව් මෙහෙමයි නේ. ඕස්ට්‍රේලියාවට ගත්තට පස්සේ මේ කියන සයිබර් ප්‍රහාර මාලාවේ මූලිකව අර ස්පියුනාජ් කියන එක තමයි පහුගිය වකවානුව තුළ සිද්ධ වුණේ. දැන් මේ ඕස්ට්‍රේලියාවේ සයිබර් ප්‍රහාර කියන එක අලුත් දෙයක් නෙමෙයි. මේ මේ ඕස්ට්‍රේලියාවේ මුලින්ම සයිබර් ප්‍රහාරයක් කෙල්ල වුණේ 2019 පසුගිය වර්ෂේ පෙබරවාරි මාසයේ. පෙබරවාරි මාසේ එල්ල වුණා ඔවුන්ගේ දේශපාලන පක්ෂ තුනකට ඒ පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශන තමයි මේවෙන් ඒ ප්‍රහාර මේ 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 හැකර්වරු අරගෙන තියෙන්නේ. ඒ අපි කිව්වොත් එහෙම ලිබරල් පක්ෂය සහ ඒ ඔස්ට්‍රේලියානු ජාතික පක්ෂය නැෂනල් පාටි ඒ වගේම ලේබර් පාටි මේ පක්ෂ තුනේ ප්‍රතිපත්ති එළියට අරගෙන තිබුණා. එතකොට ඊට අමතරව ගත්තට පස්සේ ඔස්ට්‍රේලියාවේ ANU ඒ කියන්නේ ඔස්ට්‍රේලියානු නැෂනල් යුනිවර්සිටි කියන ජාතික විශ්වවිද්‍යාලය තුල සිටින ශිෂ්‍යයන්ගේ දත්ත ශිෂ්‍යයන්ගේ තොරතුරු ඔවුන්ගේ ලිපිනයන් ඔවුන්ගේ දුරකථනංක මේ සියල්ලක්ම ආපව අරකින විදිහට එළියට අරගෙන හැක් කරලා ඒවා එළියට අරගෙන තිබුණා. එතකොට මේ ක්‍රියාවලිය දිගින් දිගටම සිද්ධ වුණා. ඒකම තමයි ඔස්ට්‍රේලියානු වග්‍රාමත් ස්කොට් මොරිසන් උත් කිව්වේ මේක අදිය වෙන දෙයක් නෙමෙයි මේක පැවතිගෙන දිගින් දිගටම යන ක්‍රියාවලියක්. ඉතින් මේක ඇත්තටම දැනට ඔස්ට්‍රේලියාව තුළ සිද්ධ වෙන්න අර පළවෙනි වර්ගීකරණේ ප්‍රහාර නමුත් ඉදිරියේදී කුමනාකාරයේ ප්‍රහාරයක් එල්ල වෙයිද කියලා අපිට නිශ්චිත සඳහන් කරන්න බෑ. එතකොට අයියේ දැන් ඕස්ට්‍රේලියාවට මේ ඇතිවෙච්ච සයිබර් ප්‍රහාරය පිළිබඳව ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය ජනමාධ්‍ය විසින් මේක චීනය සිදු කරා කියලා සැක කරනවා.
ඇයි මේ ඕස්ට්‍රේලියානු මාධ්‍ය මේක චීනය සිදු කරා කියලා සැක කරන්න හේතුව? ඒකෙදි නිපුණි මෙහෙමයි. දැන් ඕස්ට්‍රේලියාව ස්ථානගත වෙලා තියෙන ස්ථානය අනුව ඔස්ට්‍රේලියාව තියෙන දකුණු පැසිෆික් සාගරය. එතකොට මේ පැසිෆික් සාගරයේ උපාය මාර්ගික අතින් චීනයට වැදගත් වෙනවා. හැබැයි අපි ඔස්ට්‍රේලියාවේ දේශපාලන ආර්ථික සාධක ගැන කතා කරනකොට කියන්න පුළුවන් කාරණේ තමයි ඉතිහාසය තුල ඉඳන්. දැන් ඔස්ට්‍රේලියාව කියලා කියන්නේ අපි දන්නවා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ තිබිච්ච රාජ්‍යයක් අපේ රට වගේම. මේ ඇමරිකාව තුර ඇමරිකානු විප්ලවය සිද්ධ වෙනවා. මේ විප්ලවය සිද්ධ වුණාට පස්සේ මෙතනදී අතරංගුවට ගන්න මේ පිරිසක්, ඒ සිරකරුවන් පිරිසක් ඔස්ට්‍රේලියාවට යවනවා. එතකොට ඒකත් එක්කම මේ අපි බොහෝ දුරට අපි දන්න දෙයක් තමයි මේ ඔස්ට්‍රේලියානු ශිෂ්ටාචාරය සිවිලයිසේෂන් එකට බටහිර රාජ්‍යන්ගේ ලොකු බැඳීමක් ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ වගේම ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකත් සම්පාදනය කරන අපේ වගේ අපේ මුල්කාන් ව්‍යවස්ථාව වගේම බ්‍රිතාන්‍යයෙන් 1901 දී ඊට පස්සේ 1946 දී තමයි ඒක නිසියාකාරව ක්‍රියාත්මක වෙන්න ගන්නේ. ඉතින් ඔස්ට්‍රේලියාවත් අර පොදු රාජ්‍ය මණ්ඩලී රටක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔස්ට්‍රේලියාවේ දේශපාලන ක්‍රමයේ ගත්තට පස්සේ ඔවුන් බටහිර නැඹුරු ප්‍රතිපත්ති තමයි හැම වෙලේම ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම මේ ඒ කියන්නේ බටහිර සංස්කෘතිය සහ ඒ බටහිර ක්‍රමයේ ක්‍රියාත්මක කරන රාජ්‍යයක් ඔස්ට්‍රේලියාව. හැබැයි මේක තියෙන්නේ දකුණු පැසිෆික් සාගරයේ නැගෙනහිර කලාපයට වෙන්න. එතකොට එහෙම වුණත් ඔස්ට්‍රේලියාව දේශපාලන ක්‍රමයේ වුණත් ඔස්ට්‍රේලියාවේ ආර්ථික ක්‍රමය ඇත්තටම අද වර්තමාන තත්ත්වය දක්වා ගොඩනැගිලා තියෙන චීන රජයත් එක්ක. ඒ කියන්නේ චීනෙත් එක්ක ඔවුන් ආර්ථික සම්බන්ධතා පවත්වන ප්‍රමාණයට තමයි ඔවුන්ගේ ආර්ථිකය අද ප්‍රසාරණය වෙලා හොඳ තත්වයකට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන අපනයන කරුවා තමයි චීනය. එතකොට සරලව කිව්වොත් එහෙම අද ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයේ මේ තත්ත්වයට දියුණු වෙන්න සැලකිය යුතු ආර්ථික සහයෝගයක් චීනෙන් ලැබිලා තියෙනවා. හැබැයි ඔස්ට්‍රේලියාවේ දේශපාලන ප්‍රතිපත්තිය විදේශ ප්‍රතිපත්තිය අපි එක කියනවා ප්‍රෝ ඇමරිකන් ටිකක් ඇමරිකානුවන්ට පක්ෂ හිතපක්ෂපාත විදේශ ප්‍රතිපත්තියක් තමයි ඔස්ට්‍රේලියාව අරගෙන යන්නේ. එතකොට චීනයට මේක ගැටලුවක් වෙන්න පුළුවන්. දැන් ඔස්ට්‍රේලියාව ගොඩක් ආර්ථික වාසි ලබනවා චීනය නිසා, ඔවුන්ගේ අපනයන සහය කාරණා නිසා. ඒ වගේම ඒත් ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය යන්නේ ඇමරිකාවට ඉතාම හිතවත් හිතපක්ෂපාතීත්වයක් දක්වන. දැන් මේ කටයුත්ත තවත් වැඩි වුණා පසුගිය අගමැති, කියන්නේ කලින් හිටපු අගමැති මැල්කම් ටර්න්බුල් මහතා එක් අවස්ථාවකදී කරපු ප්‍රකාශයක්. ඔහු කියනවා මේ අපේ කලාපේ සාමීය ස්ථාවරත්වයේ පැවතිලා තියෙන්නේ ඇමරිකාවේ ග්ලෝබල් ලීඩර්ෂිප් එක නිසා කියලා. ඒ කියන්නේ ඇමරිකාවේ ගෝලීය වශයෙන් ලබා දෙන නායකත්වය නිසා තමයි අපේ කලාපේ මේ සාමය ආරක්ෂා වෙලා තියෙන්නේ කියලා ඔහු සඳහන් කරනවා. ඒ වගේම ඔහු කියනවා මේ කලාපේ ඇමරිකාවේ සිටින හොඳම මිත්‍රයා තමයි ඔස්ට්‍රේලියාව කියලා. ඉතින් ඇත්තට මේ වගේ ප්‍රකාශ තුලින් යම් ආකාරයක චීනයට යම් ආකාරයක ගැටලුවක් ඇති වෙන්නට ඇති. මොකද දැන් චීනය සහ ඇමරිකාව අතර ලෝක බලවතා වීම සම්බන්ධයෙන් බලතරඟයක් තියෙනවා. ඒක හැමෝම දන්න කාරණයක්. ඉතින් ඒ නිසා චීනයේ උපාය මාර්ග සැලසුම් අනුව මෙන්න මේ වගේ ප්‍රහාර දියත් කරා කියලා වෙන්න පුළුවන්. අනිත් කාරණේ තමයි චීනය මේ වෙද්දි ලෝකයේ තුල ඉතාම විශාල උපාය මාර්ගයේ වටසනා දියත් කරගෙන යනවා. BRI කියලා බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිෂියේටිව්, එකම තීරයක් එකම මාවතක් කියන ව්‍යාපෘති. ඒ වගේම මේ දකුණු ආසියානු කලාපය තුළ ස්ට්‍රිං ඔෆ් පර්ල්ස් කියලා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. වරායවල් ඔවුන් නිර්මාණය කරනවා. චීනය බලාපොරොත්තු වෙන ඔස්ට්‍රේලියානු විදේශ ප්‍රතිපත්තියේ වෙනසක්. ඔස්ට්‍රේලියානු විදේශ ප්‍රතිපත්තිය වොෂින්ටනයේ සිට බේජිං දක්වා පරිවර්තනය වීමක් ඔවුන් බලාපොරොත්තු වෙනවා කියලා ඔස්ට්‍රේලියානු විශ්ලේෂකයෝ කියනවා. ඒ නිසා මේ ප්‍රහාරය ඔවුන් කරයි කියලා සැක කිරීමට සාධාරණ සාධක තිබෙනවා. එතකොට ඔස්ට්‍රේලියාවේ ජනමාධ්‍ය චීනය සැක කරාට ඔස්ට්‍රේලියා අගමැති කෙලින්ම චීනය සැක කරන්නේ නැහැ. චීන නම සඳහන් කරන්නේ නැහැ. ඇයි එහෙම වෙන්න හේතුව? දැන් මේත් එක්කම කියන්න පුළුවන් අනිත් කාරණේ තමයි අග්‍රාමාත්‍යවරයා යම්කිසි ප්‍රකාශයක් කරාට පස්සේ ඒ ප්‍රකාශය නිල ප්‍රකාශයක් විදිහට පිළිගන්නවා. ඒ ප්‍රකාශය රාජතාන්ත්‍රික මට්ටමින් පිළිගැනීමක් කරනවා. ඒ නිසා අගමැතිවරයෙක්ට බැහැ ඍජුවම එක් ජාතික රාජ්‍යයකට චෝදනා කරන්න. නමුත් සමහර රාජ්‍ය නායකයෝ එහෙම කරනවා. නමුත් ඕස්ට්‍රේලියාවේ මම කලින් කිව්වාගේ දේශපාලන ආර්ථික සාධකත් එක්ක බැලුවාම අග්‍රාමාත්‍යවරයා එහෙම ඍජුවම චෝදනාවක් කරන්නේ නැහැ මේ සම්බන්ධයෙන් කාටවත්. නමුත් අර කියපු සාධකත් එක්ක බැලුවට පස්සේ මේක ඇත්තටම කොහෙන්ද කරේ කියලා නිශ්චිතව අනාවරණය කර ගැනීමත් අපහසු වෙනවා. එතකොට ලෝකේ බලවත් රටවල්වලට එල්ල වෙන මේ සයිබර් ප්‍රහාර වලින් ඔවුන්ට ආරක්ෂා වෙන්න හැකියාවක් තියෙනවද? මේක ඊටාම වැදගත් කාරණයක්. මේ සයිබර් තාක්ෂණය ගත්තට පස්සේ
සාමාන්‍යයෙන් අපි ජාත්‍යන්තර දේශපාලනය තුළ සාකච්ඡා කරන විවිධ සංකල්ප මේ තුලින් වෙනස් වෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට ජාතික බලය වගේ එකක් ගත්තට පස්සේ ඔය රේස් ක්ලයින් වගේ කට්ටිය කියලා තියෙනවා මේ මිලිටරි බලය ආර්ථික බලය ඒ වගේම උපාය මාර්ග සැලසුම් සහ ජනතාවගේ අභිප්‍රායන් මේ රාජ්‍යක ජාතික බලය කියන එක වර්ධනය කරන්න ඉවහල් වෙනවා කියලා. දැන් සයිබර් තාක්ෂණය ගත්තට පස්සේ මේක ඇත්තටම ඊට වඩා වෙනස්. දැන් සයිබර් ප්‍රහාරයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙන්නේ ඔවුන් අන්තර්ජාලය පහසුකම් එක්ක සම්බන්ධ වෙන ප්‍රමාණයට. දැන් අපි හිතමුකෝ ලෝකේ කොහේ රාජ්‍යයක් තියෙනවා මොකක් හරි රාජ්‍යයක් හරි කලාපයක් හරි කිසිම අන්තර්ජාල පහසුකමක් නැහැ. ඉතින් ඒ වගේ තැනකට සයිබර් ප්‍රහාරයක් සිදු කරන විදිහක් නැහැ නේද? එතකොට මේකේ මේ පිළිබඳව ඇත්තටම මේ පර්යේෂණක මේ කෘතියක් රචනා කරලා තිනවා ඇමරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඇමී සෙගාට් කියන මහාචාර්යවරිය. ඒ පොතේ නම වෙන්නේ බයිට්ස් බොම්බ්ස් ඇන්ඩ් ස්පයිසස් කියලා. ඒ කියන්නේ ඇය සඳහන් කරනවා අනාගතයේ බෝම්බ වෙන්නේ මේ බයිට්ස්. ඒ කියන්නේ ඩේටා මේවා. එතකොට ඒකදී ඇය සඳහන් කරනවා සයිබර් ප්‍රහාරයක වැඩියෙන්ම දුර්වල වෙන්නේ වැඩියෙන්ම කනෙක්ටඩ් වෙච්ච රටවල්. ඒකේ ඇය කියනවා මොස්ට් කනෙක්ටඩ් ආද මොස්ට් වල්නරබල් කියලා. ඒ කියන්නේ අන්තර්ජාල පහසුකම් වැඩිපුර තියෙන හැමදේම කනෙක්ට් කරලා තියෙන රාජ්‍යයන් තමයි මේකෙදි ගොඩක්ම දුර්වල වෙන්නේ. ඉතින් අපිට ඒක හොඳ උදාහරණ වශයෙන් කියන්නම්. अमेरिका एक्सट जनपदे साइबर प्रहार कीपैक मिल दास दास जनाधिपति वर्णे साइबर प्रहार अज्ञान साकाचा क्या इटा मतलब दास दाहे सोनी समागम विरुद्ध साइबर प्रहार अज्ञान साकाचा का इतकोट मे साइबर बालिय वेडी विनवा कीन एक मेके दुर्बलता विन बोलवा अनीत कारण है दें अभी सामान्य युद्ध है क्या कर एक भूमि कीन एक आमी एम මුහු දෙක යාම කියන එක නේවි සහ ගෝණේක එයාපෝස් වලින් වර්ගීකරණය කරලා තියෙනවා. ඒ සයිබර් අවකාශය කියන එක හැමදේම මිශ්‍ර වෙලා තියෙනවා. අපිට එහෙම වර්ගීකරණයක් දකින්නට බෑ. ඒ වගේම මේ ප්‍රහාරයක් වියත් කරාට පස්සේ මේක කොහෙන්ද කරේ කවුද කරේ කියන එක හොයාගන්න අමාරුයි. අපි ගම්ක උපදින ප්‍රහාරයක් වේ න්‍යෂ්ටික ප්‍රහාරයක් කියලා. ඕනම කෙනෙකුට පැහැදිලි වෙනවා කවුද මේ ප්‍රහාරය කරේ කියලා. නමුත් සයිබර් ප්‍රහාරයක් එන්නේ කොහෙන්ද කවුද කරන්නේ කියන එක හොයාගන්න අමාරුයි. ඉතින් දැන් ඊට අමතරව තව ගත්තොත් එහෙම अमेरिकावे हावर्ड विश्वविद्यालय महाचार्य जोसफ् नाय सधान करना जात्यंत्र देशपालने तुल सांप्रदायिक राज्य बलपयम करगन्न सॉफ्ट पावर सह हार्ड पावर कि मृदु बले सह दृढ़ बले कि देख भावच्य करा मेकट अलुतिन्म एक मैं साइबर पावर साइबर बले कि सधान करना अनागत यदि जात्यंत्र देशपालने तुल बलपयम करगन्न मैं साइबर बले हरा के लिए उनमें खारना एक गात्र पस्ते मेक ईट वटा विनाश दिया මේක කරන්නේ කවුද කියලා අඳුර ගන්න බෑ. ඉතින් බොහෝ විශ්ලේෂකයෝ මේ සයිබර් හරහා ජාත්‍යන්තර දේශපාලන තුල අන්තර්ක්‍රියා දැක්වීම සම්බන්ධ කරගන්නේ සම්භව යථාර්ථවාදය කියන දේශපාලන න්‍යායට. සාමාන්‍ය ජාත්‍යන්තර දේශපාලනේ මූලික ගොඩනැගිලා තියෙන සම්භව යථාර්ථවාදයට තමයි. ඒ කියන්නේ කිසිම ආයතනයක් නෑ පාලනය කරන්න, ආයතන පද්ධතියක් නෑ පාලනය කරන්න, කවුරු කොහොම මොනවා කරයිද කියලා කියන්න බෑ. එකිනෙකා පරායන ක්‍රියාවලියක්. ඒක ඇත්තටම අර තෝමස් හොබ්ස්ගේ ප්‍රකෝටි සමාජයට හා සමාන ක්‍රියාවලියක් තමයි මේ තුලත් සිද්ධ වෙන්නේ. මේක කවුද කරන්නේ, කොහොමද කරන්නේ, කොහොමද නවත්තන්නේ කියන එක ඇත්තටම තීරණය කරන අපහසුයි. දැන් අපි ඔය මේ සයිබර් ඩිටරන්ස් වගේ සංකල්ප සාකච්ඡා කරනවා. ඒවා ඇත්තටම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් වේද කියන සත්‍යයක් ඇවිල්ලා තිනවා. ඒත් එක්කම ගත්තහම සයිබර් ප්‍රතිපත්ති ගැන ලෝක රාජ්‍යයන් සාකච්ඡා කරනවා. සයිබර් ප්‍රතිපත්ති කොහොමද සයිබර් ප්‍රතිපත්ති සීමා කරන්න ඕනේද? एक मनोवागे प्रमाण के लिए इड दिन नोने दें समहार राज्य नो नेवा सीमा कर लेती है ना भाई प्रजासंत्रवाद देर मूली का तुए देना हमारी काश का जनवरी सा बटाई रसा मार जन तुले में निशुंग आधार प्रकाश के लिए में आयती अपने के साइबर ताक्षणिक संबंध रहने सा ये प्रतिपत्ति सीमा के लिए मत सिद्धोरी ने हर दिन वागे प्रश्न ये उन्हें ब्रो के बलवत राज्य नो टे मेक सीमा करने पूर्व मिला तो मेक इताम संकीर्ण था तो यार මංගල කලින්කුවගේ බලවත් රාජ්‍යයන් තමයි මේවට වැඩිපුර ගොදුරු වෙන්නේ. අපි අපි අද අඳුර ගන්නවා ලෝකයේ ඉන්න සයිබර් බලවතුන් කීපයක් පිළිබඳව. ඒ තමයි ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, චීනය, ඊශ්‍රායලය සහ විශේෂයෙන්ම උතුරු කොරියාව. ඔවුන් තමයි මේ සයිබර් ක්‍රියාවලියට වැඩිදුර සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ සයිබර් ක්‍රියාවලියත් එක්ක අපිට කියන්න පුළුවන් ජාත්‍යන්තර දේශපාලනයේ තියෙන බොහෝ සිතා ගැනීම් වෙනස් වෙනවා. ජාතික බලය වෙන්න පුළුවන්, ජාතික අභිලාෂ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මේ සිතා ගැනීම වලට අලුත් අර්ථකථන ඉදිරියට සපයන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඉදිරියේදී මේ වගේ සයිබර් සිද්ධි, සයිබර් ප්‍රහාර බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන එක තමයි අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. අද දින අප කතා කරේ
ඕස්ට්‍රේලියාවට සිදු වූ සයිබර් ප්‍රහාරය පිළිබඳව ඒ පිළිබඳ අපව දැනුවත් කරන්න අපත් සමග එකතු වූ රුචිර පෙරේරායේ ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් තවත් මේ වගේ සුවිශේෂී කාරණා පිළිබඳ දැනුවත් වෙන්න දිගටම රැඳී සිටින්න අපත් සමග.